සුබුදැසනක් ලයිව් හඳපටිය කොච්චර වෙලා මේක ඇදෙයිද කියලා දන්නේ නැහැ. දැන් උදේ පාන්දර ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්, ඇත්තට කැලිෆෝනියාවේ වෙලාව උදේ මං හිතන්නේ දැන් වෙනකොට 6:00 වෙලාව. මම ඔබට නැවතත් කියනවා මෙන්න මේක බුද්ධ දේශනාව හරිම ලස්සනයි. හරිම ලස්සනයි. තමන්ගේ සිතට හරියට තේරුම් ගත්තොත් සහනයක් ඇති වෙනවාමයි. සහනයක් ඇති වෙනවාමයි. බණ අහනකොට තමන් ස්වාමීන් වහන්සේලා හරි කවුරුහරි ධර්ම දේශනා කරනකොට සතුටු වෙන විදිය දැනගන්න. ඒ වගේම තමන් සිත කය වචනේ කොහොමද සතුටු වෙන්නේ කියන සංවර වෙන්නේ කියන එක අපේ මහා අපේ සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේලාගේ ප්‍රඥාව අපිට දැක ගන්න බෑ. එච්චරට ප්‍රඥාවන්තය උන්වහන්සේ දේශනා කරනවා. මම දන්න විදිහට මම එහෙම දන්නේ නැහැ ගොඩක් සූත්‍ර. මම හැබැයි මේ සිතේ ක්‍රියාකාරීත්වය දන්නවා කියන මම බය නැහැ. ඒකින් තමයි ඔබ සිතගෙන අර ප්‍රශ්න අහුවුත් මෙහෙමයි මෙහෙමයි කියලා මට ඔබට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ වගේම මට සාමාන්‍ය විදිහින් මට විවිධ විද්‍යාවන් කෙරෙහි විවිධ ශිෂ්‍ය කෙරෙහි සෑහෙන ප්‍රමාණයක දැනුමක් තියෙනවා. ඒක නිසා ඒක බුදු දහමට ගලපලා මට ඔබට විස්තර කරන්න පුළුවන්. මේක ඇත්තටම කිව්වොත් කමන්නේ කය ගැසීමක් කියලා. කය ගැසීමක් කියලා ගත්තට කමන්නේ. ඔබට මගේ කොච්චර ප්‍රඥාවන්තද කියලා දකින්න නම් ටිකක් අමාරුයි. ඒක නිසා පෙඳුමෙන් මිනිස්සුන්ව දකින්න බෑ. මෙච්චර ධර්ම දේශනා කරත් මිනිස්සුන් බොහෝ අය පිළිගන්නේ නැහැ. බොහෝ හැට තේරුම් ගන්න අමාරුයි බුද්ධ දේශනාව. ලස්සනයි බුද්ධ දේශනාව. හරි අපහසු නැහැ ප්‍රායෝගික බුද්ධ දේශනාව. තමන් ඉන්න ජීවිතයේ ඉඳලම කිසිම නැති වෙන දෙයක් එහෙම නැහැ. වඩා සතුටු වෙන ක්‍රමයක් බුද්ධ දේශනාව. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ මට මතක විදියට සම්මාදිට්ඨිකින් සූත්‍රය යමෙක් කොච්චර ප්‍රමාණකින් සම්මාදිට්ඨි වෙනවා නම් කෙනෙක් අලෝභ දෝෂ අමෝහ, අලෝභය අද්වේෂය නැතිකම, අමෝහය කියන්නේ මෝහය නැතිකම, සහ ලෝභ දේශ මෝහ කියලා කියන්නේ අපි අකුසල් කියලා නෙගන්නේ, එහෙම නැත්නම් පව් කියලා නෙගන්නේ. ඒක ඒ මූල ටික කෙනෙකුට අවබෝධ වෙන ප්‍රමාණය වැඩි නම් ඒ ටික අවබෝධ වෙන ප්‍රමාණය වැඩි නම් එයා සම්මාදිට්ඨි වෙනවා. දැන් බලන්න මම දන්නේ මට මේිට වැඩිය කොච්චර පහසුවෙන් විස්තර කරන්න පුළුවන්ද කියලා. දැන් ලෝභය කියන අපි දන්නවා, ද්වේෂය කියන දන්නවා, මෝහය කියලා කියන්නේ මම කිව්වා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මෝහය වර්ධනය වෙලා තියෙන දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හෝ කීපයක් හරි තියෙනවා නම් එයාට මෝහය තියෙනවා. ප්‍රමාණය මෝහය කියලා මෝහ මූලයෙන් සිතකට නගන ශක්තිය කියලා ගන්න. අපි හිතනවා කෙනෙක් ඉන්නවා වෙන සමහර ඔය වෙබ්සයිට් වල බලාගෙන යනකොට බුදුහාමුදුරුවෝ පහළ වුණේ නැහැ කියනවා. අපිට සැකයක් තියෙනවා. එතකොට ඒක අර දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ අපි ගන්නවා දසවෙනි අංකය. කියන්නේ සුව උත්සාහයෙන් මේ ලෝකේ සත්‍ය තේරුම් අරගෙන සත්‍ය දේශනා කරන කෙනෙක් නැහැ කියලා. හරි, ඒක ඇවිල්ලා දසවෙනි. අනිත් ඒවා නම් බොහෝ අයට පැහැදිලි. බොහෝ අයට හරි ලේසි ඒවා අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. කර්මය කියන සංස්කාරයක් වෙලා ඒ සංස්කාරයෙන් විපාක ලැබෙනවා කියන ස්වභාවය. ඇත්තටම අපි කර්ම විපාකයට පයින් ගහන්නේ මාර්ගඵල ලැබෙනකොට. හැබැයි මිනිසුන්ට ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය උන්වහන්සේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය උන්වහන්සේ අනුගමනය කරන්නේ මේ මිනිස්සු ඉන්නවා ගොඩක් වැරදි වැඩ කරනවා. අපි කිව්වොත් එහෙම දැන් මට මගේ හිතවත් මිත්‍රයා අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවට පෞද්ගලික වශයෙන් ෆෝන් එකෙන් එහෙම ධර්ම සාකච්ඡා කරනවා හිතවත් අයගෙන්. ඒගොල්ලොන්ගෙන් මම අහන දැන් මේ කියන බණ කොහොමද? උගුරට මොකද ඉතින්නේ? කොයි විදිහටද අපිට ගෙනියන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ කොහොම අහනවා සංඝයාගේ? සරියුත් කොහොමද මේ දවස්වල අපේ ධර්ම කටයුතු? උන්වහන්සේ එච්චර නියතමයි. ඉතින් අපිත් එහෙම සාකච්ඡා කරන කොහොමද මිනිස්සු මේ දවස්වල? මේක අපි යන විදිය වැරදිද? අපි යන විදිය
වේගවත්ද එහෙම නැත්නම් කෙටි හඬපට හොඳද අපේ සාකච්ඡා කොහොමද මෙහෙවෙන්න ඕනේ ඉදිරියට අනාගතය ගැන කොහොමද මිනිස්සු මේකට පොඩ පොඩ එකතු කරගන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. ඉතින් එක දවසක් මට මතකයි අපේ ගාමිණී මහත්තයා මට කියනවා අජිත් ඔයා ඔය කර්ම විපාක නෑ කිව්වහම අපේ කොටසක් ඉවුන් ඉන්නවා උන් වැඩි වැඩ වැඩියෙන් කරන්න පුළුවන් කියලා ඒක හරි. ඒක නිසා තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ කර්මයට විපාකයක්. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය ඒ දවස්වල පැවති කර්මවාදීෙක්. උන්වහන්සේ කර්මවාදීෙක්. කර්මවාදීෙක් තමයි බුදුන්නේ. ඒක හරි. කර්මය මේ ලෝකේ හැමදාම ඔන්න ඔය බමුණු ඉන්න කාලෙක උන්වහන්සේ පහළ වුණා. එතකොට එයාපු ප්‍රශ්නේ හරි. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඔය විදිහට තියන්න හේතුව සමහර අය ඉන්නවා. අපි එක්තරා විදිහකට බය කරලාද තියෙන්නේ වෙන්න පුළුවන්. ඕක අහිරික වාදය හොම් කියලා වාද තියෙනවා. දැන් ඒ දවස්වල නම් ගංගානංගම කොහෙ තිබ්බද දන්නේ නැහැ. ගංගානංගඟට කොච්චර මිනිස්සු මරලා දැම්මත් කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ගංගානම් කියන ගඟක් තියෙන්නේ නැති කොයි හරි ඒක ඉතින් කොහෙවත් තිබුණ නැහැ ඔය ලංකාවේ මිසක්. ඉතින් ඒව තාම හොයාගෙනත් නෑ. අවුරුදු 3000 බුදු කෙනෙක් පහළ වුණේ ලෝකේ අවුරුදු 3500කට ඉහළ කාලෙක. මම ස්ථිර වශයෙන්ම කියනවා. ඒ කියන්නේ 2000 ඉන්දියාවේ පහළ වුණේ නැහැ. ඒක නිසා ඒ බොරු ඒ බිල්ඩින් ඔය වගේ ලස්සන ඒවා තිබ්බේ නෑ. ඒව තාම සරල දේවල් එච්චර ලේසිත් නෑ හොයාගන්න. ඉතින් ඒවා ඉතින් දැන් ටික ටික අපේ පුරා විද්‍යා මහත්තයා කියනවා ඒ දවස්වල අපේ රූපලාවන්‍ය අපේ අවුරුදු 3500කට ඉස්සෙල්ලා අපේ ගෘහණියෝ අපේ මේකප් දැම්මා කියලා. දැන් ටික ටික තමයි ඒවා. ඉතින් ඒවා හරි ලොකු ප්‍රොජෙක්ට්. ඒවා හොයන්න ඔච්චර අපේ මිනිසුන්ට උමනාවකුත් නැහැ. ඉන්දියාවට ගිහිල්ලා අර ලස්සන බිල්ඩින් ටික වැඳලා එන එක හොඳයි. අපි අපේ දේ අගය කරගන්න ඇති මිනිස්සු මේ ලංකාවේ ඉන්නේ. ඒක අපිට අගය කරගන්න බෑ. ඉතින් ටික ටික ඒවා මතුවෙනවා. එතකොට මිහිදු වෙනකොට තිබ්බේ කට්ලු අපේ ගෙවල් වල පොල්ලතු ගෙවල් තමයි අපිට තිබිලා තියෙන්නේ මිහිදු වෙනකොට. දැන් ඒවා කතා ගැලපෙන්නේ නැහැ හරියට. ඉතින් පුරා විද්‍යාත්මක වශයෙන් ඒවා ගැලපෙන්නේ නැහැ. ඉතින් මම කියන්න යන්නේ ගංගානංගම කොයි හරි දෙන්නේ නැති ආහිරික වාදය වම් කියලා වාද තිබ්බා. අහිතුක වාදය එම කියලා වාද තිබ්බා. ඉතින් ඒ දවස්වල ඒවා ඒ දවස්වල පැවතුනා. හිතන්න එපා අපි මේ වනචාරී ජාතියක් කියලා. වනචාරී මිනිස්සු වැද්දු කියලා තමයි හිතන්නේ මිනිස්සු. ලෝකේ ප්‍රඥාවන්තම මිනිස්සු ඉන්නේ ලංකාවේ. හිතාගන්න බෑ ඔබට. ඒ ප්‍රඥාව මොට වෙලා. ලෝකේ යම්කිසි ප්‍රඥාවන්ත මිනිස්සු කොටසක් ඉන්නවනම් ඒ මිනිස්සු ඉන්නේ ලංකාවේ. ඒ ප්‍රඥාව මොට වෙලා තියෙන්නේ වැඳලා. වැඳීම් ක්‍රම නිසා. ඒ වැඳීම් ක්‍රම නිසා අපි බාහිරට යදින මිනිස්සු වෙලා ඒක උපවත් කරගන්න බුද්ධ දේශනාව තුළින් ප්‍රඥාවන්ත වෙන විදිය වැහිලා තියෙනවා. අපි හැමදාම දසවස්තුක අපි බොරුවට පින් කීකී කරනවා. පින් කරාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. අන්න ඒකයි කතාව. පින් කරාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ කියලා අපිට දුන්නේ දාන සීල මොකද්ද භාවනා. අන්න එක වැරද්ද. දන් දුන්නට සීලය ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ක්‍රමයේ වැරදි. දාන සීල භාවනා බමුණු ක්‍රම වල වැරදින්නේ නැහැ. එතකොට අපි පින් කීකේ පින් කර කර පින්ට ඇඳුව භාවනාව කාලයක් තිස්සේ පින් කට්ටි භාවනා පන්ති ගියා. එතකොට ලෝකයේ යම්කිසි ප්‍රඥාවන්ත ජාතියක් ඉන්නවනම් ඒ ලංකාවේ මිනිස්සු. අපිව වැරදියට බුද්ධ දේශනාව කියලා අපි අරගත්තේ නෑ හරියට. ඒක නිසා අපේ එක මොට වුණා. ඉතින් මම කියන්නේ ගංගානංගදී ගැන කිව්වේ කොච්චර මරලා දැම්මත් පාපයක් වෙන්නේ නැහැ පවක් වෙන්නේ නැහැ කියන ස්වභාවයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි උන්වහන්සේ අනුමත කරා. මේක තියෙන එක හොඳයි කියලා. එතකොට පස්සේ කර්මය කර්ම ඵලය කියන ස්වභාවය එතනින් ඇවිල්ලා ඊට පස්සේ උන්වහන්සේ ඒ කර්මය සහ මේ වර්තමානයේම කියන ස්වභාවය තණ්හාව නිසා දුක හට ගන්නවා කියන ස්වභාවය උපවත් කරා වර්තමාන සිතේ. දැන් මේක ඡන්ද චිත්ත වීර වීමස ඡන්දය කියලා කියන්නේ. දැන් මේ ඡන්දය කියන වචනේ යෙදෙන තැන අනුව අපිට කියන්න බෑ කොයි වගේද කියලා. හැබැයි ඡන්දය කියන ස්වභාවය කුසලයක් එක්ක යනකොට
ඇලෙන ස්වභාවයක් නෑ. නැත්තම් ඡන්දයකින්ද ඇලෙන ස්වභාවයෙන්ද ඡන්දේ වීර්යකින්කොට වීර්ය කියනකොට අපි කියනවා අපේ උත්සාහය. ඒතොර පව් කරන්නත් සමහර අයට පව් කර කර සතු මරන්නත් වීර්යක් අවශ්‍යයි. ඡන්ද විචිත්ත වීර්ය. ඒතොර අකුසලයේ පැත්තෙන් වීර්ය කියලා කියන කුසල් කරන්නත් වීර්යක් අවශ්‍යයි. ඡන්ද චිත්ත කියලා කියන වචනේ අපිට සාමාන්‍ය හදුවෙන විඥානයේ මාපු දෙයක්. අපි ඔය වීර්යත් එක්ක එකතු වෙලා චිත්ත එනකොට නිකන් උනන්දුව වගේ හිත තියෙනවා මේක කරන්න. අන්න ඒ වගේ අදහසක් තමයි එන්නේ. හැබැයි විඥානයෙන්ම ලබාගත්තු චිත්තකින් ගන්න සමහරලාට තියෙනවා චිත්ත ප්‍රත්‍ය කියලා. එතකොට මේ චිත්තය කියන්නේ විඥානය කියලා තමයි ගන්න. එතකොට විඥානයෙන් අපි යම් කිසි දෙයක් දැනගෙන ඉන්නවා නම්, අපි යම් කිසි දෙයක් ඉගෙනගෙන වගේ ඉන්නවා නම්, ඒක යොදවනකොට අපි කියන චිත්ත ප්‍රත්‍ය. ඒකෙන් චිත්ත කියන්නේ වීර්යයත් එක්ක එනකොට. ඒ කියන්නේ වීමංසා කියලා කියන ධර්මයේ විමර්ශන කියන ප්‍රඥාව. ප්‍රඥාවට නමුත් මේ විමර්ශන කියන ප්‍රඥාවේ ස්වභාවය මෙන්න මෙහෙම උනොයි. ඡන්ද චිත්ත වීර්ය විමර්ශන චිත්ත ස්වභාවය සිතකට එළියෙන් ගොඩනගා ගන්න බලන තුනට සංකල්පණයක් ඇටියෙද. සමහර ලාට එකකට එක වරකට එකක් ඇටියෙද ශක්තිමත් වෙනවා. හතරක් තියෙනවා එහෙම. එතකොට ඔය විදර්ශනාවක් වඩනකොට ඒ හතර විтин විට ප්‍රමුඛත්වය අරගෙන එළියට පනිනවා. සිතේ ස්වභාවයෙන් එළියට පනිනවා. චෛතසික වලින් නෙමෙයි. නමුත් මේ චෛතසික ස්වභාවයෙන් තියෙන අපේ සිතේ ප්‍රබලත්වය විදර්ශනාව පැත්තට වැටෙන්නේ. දැන් මෙහෙම උදාහරණයක් ගමු. දැන් අපි කොහොමද විදර්ශනාව වඩන්නේ? දැන් විදර්ශනාව වඩන විදිහට ආවා. දැන් ඔය විදිය චන්දචිත්ත වීර වීමන්සගෙන ප්‍රඥාව. ප්‍රඥාව කියලා අපි සාමාන්‍යයෙන් දන්නේ මහ කුසල් සිත් කියන. දැන් මේ හඬපට කෙනෙක් අහලා නැත්නම් අලුතෙන් අහනවා නම් එයාට පහුගිය හඬපට ගිහින් යවුවාම ප්‍රඥාව මෙහිමයි. ප්‍රඥාව කියන්නේ චෛතසිකයක්. චෛතසිකයක් කියන්නේ අපිට සිතක් හටගෙන විඥානයත් එක්ක එනකොට අපි කියන ප්‍රඥාව කියලා. හැබැයි මම මේ වීමංසා කියන දේ සිතට එළියටපත් කරනවා. සිතේ එළියට කියන විඥාණයෙන් බැහැර කරනවා. රහතුන් වහන්සේලාට විඥාන නැහැ. එතකොට මේ වීමංසා කියන කොටස අපි ප්‍රඥාව කියලා සිත ඇතුළට වැටෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි කියන මහා කුසල් සිත් විඥානයේ බේස් වෙලා කියලා. හැබැයි මේ ප්‍රඥාව සිතකින් එළියට යනකොට අපි කියනවා ඒ සිතේදී යාට සිත හට ගන්න පෙර යාට විදර්ශනාවපත් උනා කියලා. විදර්ශනාවකට පරිපූර්ණ වුණා ඒ සිත කියලා. නමුත් ඕක අපිට විස්තර කරන්න වෙන්නේ මහා කුසල් සිතකට දාලා. මහා කුසල් සිතකට දාලා. දැන් මේක හරියට තේරුම් ගන්න පහසුම විදිය මේ ප්‍රඥාව, මේ සිතෙන් එළියට යන ප්‍රඥාව චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන නොවෙනස් වූ සතුටකටපත් කරනවා මේ වීමංසා කියන එක. නොවෙනස් වූ සතුටකටපත් කරලා අපි මෙහෙම බලමු. දැන් අපි කොහොමද සාමාන්‍යයෙන් විදර්ශනාවක් වඩා ගන්නකොට කොහොමද ක්‍රියාවලිය හොඳට බලන්න අර චිත්ත වීතිය කියන කතාව. දැන් සමාධිත්‍ය කියලා කිව්ව මිනිස්සු චිත්ත වීතියට එන්නේ ඉතලා මම ඒ ටික තව ටිකක් විස්තර කරන්න. කුසලය අකුසලය හඳුනගෙන යනවා කියන්නේ කුසල කියන්නේ අලෝභ දෝෂamoහ මූල හැටියට තියෙනවා. සිතක් ගොඩ නැගෙනකොට අර ලිපක ගල් තුනක් තියෙනවා වගේ. ඒ වගේම අකුසලයක් ගොඩ නැගෙනකොට අලෝභ දේශamoහ, කුසලයක් ගොඩ නැගෙනකොට අලෝභ දෝෂamoහ. එතකොට අමෝහය කියන දේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වුණාම අවිද්‍යාව කියලා අපි ගන්න. එතකොට ඒක නිසා පටිච්චසමුප්පාද අවිද්‍යා පත්‍ය සංස්කාර අවිද්‍යාවම යදවන්නේ. එතකොට යමෙක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් පළමුව බැහැර වෙන්න ඕනි. ඊට පස්සේ තමයි එයා බුද්ධ දේශනාව පැත්තට යොමු වෙන්නේ. එතකොට යමෙකුට ශාස්ත්‍රඥ වහන්සේ මෙයා බුදු වෙලා වගේ දරණ ගතිය හොඳයි. එක්ක අපි කියමු යමෙකුට ආගමක් නැත්තම් හෙන්නම භයානකයි. බුදුහාමුදුරු යමෙක් හම්බුනාම අහනවා ඔබගේ මේ දවස්වල මොනවද කතා වෙන්නේ, මොනවද ඔබගේ දාර්ශනික, මොකද්ද ඔබේ කියන්නේ අහන්නේ, මොකද්ද ඔබේ දෘෂ්ටිය කියලා අහනවා කෙලින්ම. බුදුහාමුදුරුත් පන්නනවා නිරාගමිකද කියලා, ආගමක් නැද්ද කියලා. නිරාගමික නම් උන්වහන්සේ එච්චර මොකද එයාට සිසි ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ෆලෝ කරන්නේ. ඒ කියන්නේ එයා යම් කෙනෙක්ගේ දේශනාවකට ඇහුම් දෙක්කක් දෙන්නේ එයට ෆලෝ කරන්න බෑ. ඒක හරිද වැරදිද කියන පැත්ත තමයි ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරන්නේ. බුද්ධ දේශනාවෙන් කොච්චර ඩීවියේට් වෙනවද කියලා.
උන්වහන්සේ යන මේ දවස්වල දැන් උන්වහන්සේත් ගොසිප් වෙනවා වගේ තමයි. මොකද මේ දවස්වල කතා වෙන්නේ ඔබලගේ සාකච්ඡා මොනවාද මේ දවස්වල ගමේ මොනවද මේ දවස්වල වෙන්නේ කෙනෙක් හම්බුනා වගේ දර්ශනය මොකද්ද වගේ දෘෂ්ටිය මොකද්ද කියලා අහනවා උන්වහන්සේ. අහන් නිරාගමිකද කියලා බලන්න. නෑ මං ගල් වදිනවා ගස් වදිනවා කමක් නෑ මොනවද වදිනවා නා. ඒක හොඳයි ටිකක් හරි. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට යමක් කෙරෙහි විශ්වාසයක් අපිට තියෙන්න ඕන. විශ්වාසය හරිද වැරදිද කියලා දන්නේ නැහැ. කෙනෙක් කියන පුළුවන් පිළිම වදින එක හොඳයි කියලා. නැන් මං කියන්නේ උදාහරණයක් ඇටියට ඒ දවස්වල අපි පරිහරණය වෙලා ආවේ ඉරහඳ වැඳලානේ. ඉතින් ඕය පරිහරණය වෙලා ඊට පස්සේ අපි එච්චරම ওই විදිහට කියන්නේ මැටි පිළිම වඳින තැනට අපි එච්චරම පත් වෙන්න අවශ්‍ය නැහැ කියලායි මං කියන්නේ. නමුත් එහෙම මිනිස්සු හිටියා. මිනිස්සු හිටියේ නැත්තේ නැහැ. එතකොට උන්වහන්සේ මිනිස්සු සතර මහ භූතයන්ගේ අනිත්‍ය තේරුම් ගන්න උත්සාහ කළා. එනේ මිනිසු හිටන ඉර වැඳලා ඉරෙන් සෞභාග්‍යයක් හම්බ වෙනවා මහා ගස් වැඳලා. එහෙම මිනිසු හිටියේ නැතුව නෙමෙයි හිටියා. උන්වහන්සේ හිටුනොත් මෙහාව මේක සතර මහා භූතය අනිත්‍යයි කියලා අපිට ගන්න පුළුවන් නම් උන්වහන්සේ ධර්ම දේශනා කරලා දාද කාලින් ණයටත් අපි ධර්ම දේශනා කරන්න එකයි මැටි පිළිම වලින් එපා. ඕයන් කිසිම මේක නැහැ. විශාල ගස් වලින් එපා කියලා උත්සාහයක් ගන්න එකයි. උන්වහන්සේ කෙනා කෙනාම හැබැයි මුකුත්ම නැහැ වුන නිරාගමික කිව්වොත් ඒ කියන්නේ කිසිම දර්ශනයකටත් කිසිම දෙයකටත් වැඳුම්වත් දෙයියුවත් මුකුත් වදින්නේ නැත්තම් ටිකක් භයානකයි. ටිකක් මේ සෑහෙන්න භයානකයි. ඒ කියන්නේ ඌ නිකම් පාවෙන එකෙක්. හරි. ඌ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරාට කිසි ප්‍රතිඵලයක් නැහැ. මොකද ඌ ඇහුම් කන් දෙන්නේ. ඒක නිසා දැන් මේක දාගන්න එපා. මේ හැම කෙනාම පොඩි කාලේ ඉඳලා චෛත්‍ය වැඳලා ආවා, පිළිම වැඳලා ආවා කියලා ඒක වැරදි. ඒ ක්‍රමය වැරදි කියලා මම කියන්නේ. එච්චර දුර අපි ප්‍රිමිටිව් වෙන්න එපා. ඉර හඳන වඳින මිනිස්සු වගේ තමයි වැද්දු. එච්චර ප්‍රිමිටිව් වෙන්න ඕනේ නැහැ. එතකොට අපි දන්නවා මේවා කිසි තේරුමක් නැහැ. මේවාට අපි අපේ ජීවිතේ වෙනසක් කරන්න බෑ. ඉතින් මිනිස්සු හදනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරන. බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ කුසලයකට යන වැඩපිළිවෙලක් තුනේ. ඉතින් බලන්න මේ වැඩපිළිවෙලකට තමයි බණ ටිකක්වත් දේශනා කරනවද, ධර්මය ප්‍රචාරය කරන්න උපකාර වෙනවද? අන්න එහෙමනම් ඔබ බුද්ධ ශාසනය පවත්වන්න උත්සාහවන්ත වෙනවා. බුද්ධ ශාසනය කියන්නේ මේ ලොකු චෛත්‍ය හදලා ඒ වලට යම් යම් දේවල් පුද පූජා පවත්වන එක නෙමෙයි බුද්ධ ශාසනය. ඒ කියන්නේ ධම්මදිව වදින එක. ධම්මදිව ලස්සනයි, බිල්ඩින් හදන්න ඕනේ, ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන විදිහට. ඒ ධර්මයේ කතා වෙනවා නම්, ඒ ධර්මයේ පිළිපදිනවා නම්, ඒ අනුව ප්‍රඥාවන්ත වෙනවා නම් එතන බුද්ධ ශාසනය. එතන තියෙන මොකක්ද බුද්ධ ශාසනය? ප්‍රඥා සීල සමාධි. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා. අපිට ඉතින් දාන සීල භාවනා බුද්ධ ශාසනය තමයි හදන්න බෙට. හැමදේම භාවනාව කිව්වේ ලෞකික භාවනා බමුණු ක්‍රමේ. දානය කියලා කිව්වේ අපි අත දැක්වේ පින. ඊට පස්සේ අර පින පව දෙකම වැඩක් නැහැ කියන ස්වභාවයට සමහර වෙලාවට තල්ලු කරනවා. දැන් පින හොඳයි, පින හොඳයි, පින විදර්ශනා වඩා ගන්න. කොහොමද විදර්ශනා වඩා ගන්න? පින් කරන්නේ අපි කොහොමද? සිත කය වචනයෙන් අපිට පින් කරන්න පුළුවන්. ඒ පින විදර්ශනා වඩන විදිය බොහෝ අය දන්නේ නැහැ. බොහෝ අය දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි ජීවිතේ අපි කිමු අපි වැඩ කරන තැන්වල ඩිස්කෂන්ස් යනවනේ. ඒව ගැන අපි එච්චර යොමු වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම ටැග් එකක් තියාගන්න ඕනේ පින් සිතක්ද කියන දේ. මේක තමයි පහසුම ක්‍රමය. මිනිස්සු වැඩියෙන් කරන්නේ පින්නේ. ඒ පින් සිත පින්සිතද්ද බලමු. අපි කුසල් කියන තැන ටිකක් ගැඹුරුයි කියලා ගමු. මොකද කුසලේ ප්‍රඥාවත් එක්ක බැඳී කියන මහා කුසල් සිතක් වෙන්න ඉපේ. අපි ගමු පින් කියන දේ ඉස්සෙල් බලන්න ඕනේ මිනිස්සු පිනද්ද කරන්නේ කියලා. අන්න එහෙම ගත්තොත් ලේසි සමාජයේ හැටියට බලාගෙන අපි සාමාන්‍ය ඉතින් දුවනවා, ඇවිදිනවා, ලස්සන තැන් බලනවා. අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන එච්චර අපිට මමක තණ්හාව ගැන වරි වෙන්න එපා කියලා මම කිව්වා. තණ්හාව ගැන වැඩිය මේ වෙන්න යන්න එපා. හැබැයි උපාදානය ගැන තණ්හාවෙන් ගොඩනග හරියට පරිස්සම් වෙන්න. මට දීපා, මට ගන්න මොونی, මට කන්න මොونی, මට ලැබෙන්න මොونی, අන්නේ ස්වභාවයට එන්න එපා කියලා මම කියනවා. තණ්හාව විඳවන්න. අපි කවදාකවත් වෙන මේක කිව්වොත් දැන් අපි චිත්ත වීති විස්තරය ඔන්නෝක තමයි කරන්නේ. අපිට හැක්කට මොකක් හරි කනකට සද්දයක් ඇහුනොත් අපි ඒකට සාමාන්‍යයෙන් කියන විඳවීමට යමක් එනවා කියලා. විඳවීමකට යමක් එනවා. දැන් අපි කියමු අපි සෑහෙන ප්‍රසිද්ධ අපි කියමු ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ යනවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ යනකොට ඔබට හිතෙන දානියක් දෙන්න ඕන කියලා. එතකොට
ඉස්සල දර්ශනය මොකක්ද ස්වාමීන් වහන්සේ කියන කියන අපි අඳුරගන්නට අක්ගල දැක්ක ගම ඒක විපාක වෙනවා ඇට පාත්‍රයක් එහෙම තියෙනවා අපිට ඉතින් එහෙමකුණු තා දානි ටිකක් දෙන්න ඕනි කියන දැන් දානි ටිකක් දෙන්න ඕන කියලා ඇහැට වඳින විපාක වෙන තැන හරි අපිට ඕකක බලාගෙන යන්න පුළුවන් ඕක කිසි දෙයක් නොකර යන්න පුළුවන් එතකොට අපි දමු කෙනෙක් ඒක දිහා බලලා තේරුමක් නැතුව ගියා නම් අපි කියනවා යාට මොකද්ද අවිද්‍යාව ඒ කියන්නේ යාට පිනක් කරගන්න තියෙන අවස්ථාව ගැන නොදන්නකම. එහෙම ඉන්න අය ඉන්නවා ලෝකේ ගැන පිනක් කරන්න තියෙන අවස්ථාව ගැන නොදන්න අය. ඉතින් ඊට පස්සේ යා කෙනා ඒක මගහැරලා යන්න පුළුවන්. කමක් නැහැ. කමන්නේ එහෙම ගියාට. නොදන්නකමනේ මොනවද කරන්නේ ඒක. කෙනෙක් ඉන්නවා මේ අවස්ථාව අපි කියමු අන්‍යාගමික කෙනෙක්ම මේ පාත්‍රයක් කරන් යනවා වගේ අහන්න ඕනේ නිකන්වත් සිත කියන මහත්මයා ඇයි මේ ඇවිදින්නේ එහෙම අහනවා ඇයි මේ ඇවිදින්නේ ඇයි මේ පාර යන්නේ ඔබ කවුද මේ ප්‍රශ්න අහන්න පුළුවන් කියන්නේ කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් එතකොට එයා විස්තර කරනවා එයාගේ ජීවිතය පිළිබඳ ඊට පස්සේ එයාට දැනගන්න හම්බුනොත් මොකද මේ කෑම හොයාගෙන යන්නේ කියලා තියෙන දෙයක් දෙන්න පුළුවන් සල්ලි කීයක් හරි දෙන්න පුළුවන් ඒක කමක් නෑ තියනත් හොඳ දෙයක් එයාට ඒ කවදාක්වත් මේ පින ගැන එතකොට එයාට ඒක දෙන අවස්ථාවේ එයා යමක් දැනගෙන කරා මොකක්ද දැනගත්තේ මොන හරි ලබන්න බඩගින්නට කැම ගන්න තමයි මම පාත්‍රය අරන් යන්නේ කියලා එයාට හිතුනොත් එයාට හිතෙන්න පුළුවන් අපට මගේ කැමෙන් ටිකක් දෙන්න ඕනි කියලා දීලා එයා සතුටු වෙන්නත් පුළුවන් සතුටු නොවේ නිකන් උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන් එතකොට තමයි අර කියන්නේ උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත කියලා සිත. ඊළඟට යාට අර කියපු දේවල් අහලා දෙන දේ අතහැරලා යාට සතුටු වෙන්න පුළුවන්. එතකොට අපි යාට කියන්නේ මොකද්ද නැවත? ඥාන විප්‍රයුක්ත. ඒ මොකද යා අර විදර්ශනා ප්‍රඥාව කියන බඳ දන්නේ නැහැ. ඉතින් යාට ඥාන විප්‍රයුක්ත සිත්වලින් පින් කරන්න පුළුවන්. ඥාන විප්‍රයුක්ත සිතුලින් ප්‍රින් කරන්න පුළුවන්. අර ප්‍රඥාව කියන්නේ විදර්ශනාවේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ නැත්තම් යා පිනක් කරනවා ඥාන විප්‍රීත සිතින්. යා ওই වගේ පින් කරනකොට දිනක මේ වගේ ධර්මීය විදර්ශනාව පිළිබඳ අහන්න ලැබෙනවා. එතකොට යාගේ සිත යා ඥාන සම්ප්‍රයුක්ත සිතක් බවට පරිවර්තනය කරනවා. ඥාන විප්‍රයුක්ත කියන්නේ ප්‍රඥාවක් නොතිබුණු පිනක් කරා. හැබැයි හොඳට බලන්න ඒ පින කරනකොට සෝමනස්ස සහගතව කරාද කියන ඥාන විප්‍රයුක්ත වුණා සතුටක් වෙන දුන්නද කියලා. අමන්නේ ඡන්දයකින් ඇලීමකින් මොනක විදියකින් ආවත් සතුටක් දුන්නද ඒ ආහාර වේල දෙනකොට. අන්න ඒකයි බලන්න ඕනේ පිනක් කරනකොට. තමක් පිනක් කරනකොට විදර්ශනාව පිළිබඳ නොතේරුණාට කමන්නේ. ඔය පාඩම් කරාට ඔය විදර්ශනාව පහළ වෙන්නේ නැහැ. පිනක් කරනකොට ඒ පිනේ තමන් සතුටු වුණාද? ඒක මූලිකයි. තමාගේ පැත්තේ සතුටු වෙන්න මේ පින බව දැකගන්න ඕනේ. පිනක් කියලා දැකගන්න පළවෙනිම වැදගත් දේ මොකද්ද? කෙනෙකුට තමාගේ උපකාරයෙන් එයා සතුටු වෙයි කියලා හිතන ස්වභාවය. ඒකයි පිනක් කියන්නේ. අන්න ඒක ඉස්සලා තමා කරන්න යන සිතකින්, කායකින්, වචනෙන්. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක් අතරමං වෙලා ඉන්නවා. ඔබගේ කාලය වැය කළා යට යන විදිය කියලා දෙනවා. එතකොට එයා හරි පාර දැක්කහම මේ පාර මෙතනින් ගින් ඒකත් ඔබට පිනක්. අන්න ඒ විදිහට බලන්න. එතකොට මේ තමාගේ කය වචනය සිතින් පින් කරාද කියලා ඉස්සලා බලන්න. පින නිසා තමයි සතුටක්. ආ මේ මිනිස්සු අතරමං වෙලානේ හිටියේ දැන් යන්න බලන්නකො මෙහෙම කෙනෙක් මට හම්බුණා. එයා අතරමං වෙලා හිටියේ මම ගිහිල්ලාම තැන පෙන්නුවාම එතන සතුටක් ඔබට තියෙනවා පිනක්. හරි නේද? දැන් පින ඉස්සලා අපි ගලව ගන්න. තේරුම් ගන්න පළමු. ඒ පින තුල තමා සතුටු වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ස්වාමීන් වහන්සේ බින්ද පාත යනවා ආහාර වේලක් දුන්නාම ස්වාමීන් වහන්සේ සතුටු වෙනවද නැද්ද කියන ස්වභාවය අපි දන්නේ නැහැ. හැබැයි අපේ පැත්තෙන් අපි සතුටුයි. ඒක එක පැත්තක් කම්ප්ලීට් වෙනවා. ස්වාමීන් වහන්සේ සමහර ලාට ගන්න ආහාරය නිසා උපේක්ෂාවට පත් වෙන්න පුළුවන් සතුට. පත් නොවෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නිර්වාසමේ කාල වශයෙන් කියලා ඊනකට විසි කරන්න පුළුවන්. නමුත් තමන්ගේ පැත්තෙන් ඒක තමන් පරිපූර්ණ
කරගන්න ඕනි. මේ ස්වාමිනාසේ සමහර වෙලාවට දැන් බුද්ධ දේශනාවන් අත තියන්න කියලා කියන්නේ, ඒ කියන්නේ තමන් ආහාරය ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අරගෙන ගිහින් විදි කරන්න බෑ. ඒක නිසා ස්වාමිනාසල දාම බෙදනකොට අත තියනකොට ධාන්‍ය යන්න එපා තත් තල්ලු කරගෙන. එතකොට ඒක අනවශ්‍ය දේවල් ගන්න බෑ ඒ වෙලාවට. ඒක අත තියන්න ඕනේ. ඒක අත තියනකොට දැන් මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා, මන් දුන්න ධාන්‍ය ස්වාමිනාසේ ගත්තේ නෑ පින්ඩපාත. ගත්තේ නෑ කියන්නේ පිනට. මගේ ආහාරය ගත්තේ නෑ අත තිබ්බ. මම මහන්සියෙන් හදන් ගියා. මහන්සියෙන් හදන් ගියා සමහරවිට කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබගේ ආහාරය නොගන්න පුළුවන්. දම් බෙදනකොට. දැන් කොහොමද සතුට වෙන්නේ? ඔබ සතුට කියලා හදාගන්න බලන්න උත්සාහයෙන් ආහාරය හදන වෙලාවෙ ඉඳලා. ආහාරය හදන වෙලාවෙ ඉඳලා මේ ආහාරය පින්සිතකට පරිවර්තනය කරගන්න. හදන වෙලාවෙ ඉඳලා. එතකොට තමන්ගේ ආහාරයේ මේ ලෝකේ කිසිම කෙනෙක් වළඳන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමාගේ සිතේ පින කියන දේ මතු වෙනවා. පින කියන දේ මතු වෙනවා. පින කියන දේ මතු වෙනවා. තමන් හිතුනොත් ඒ කෙනාට ඒක දන් බෙදුවත් ඒ ස්වාමින් වහන්සේගේ පැත්තෙන් ඒක ප්‍රතික්ෂේප වෙලා නම් ඒත් ඉතුරු වෙන්නේ තමන්ගේ පින විතරයි. මොකද ඒ කෙනා පරිපූර්ණ වෙලා නැහැ. එහෙම නැත්නම් ඒකේ නා සිල්වත්කම මදි. එතකොට පින පැත්තෙන් තමාගේ පිනට අඩුවක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් තමාට පින් කරන සිතුවිල්ල උපවත් වෙනවා. කවදාක්වත් අධෛර්යමත් වෙන්න එපා. තමා ගෙනිච්ච දානේ කිසි කෙනෙක් ඈවේ නැත්තම්. ඒ ප්ලේට් එක අපි කන්සල්ට් ගෙනිලා ඒ ප්ලේට් එක කිසි කෙනෙක් ඈවේ නැහැ කියලා කවදාක්වත් දුක් වෙන්න එපා. කවදාක්වත් දුක් වෙන්න එපා. ඔලුවට දැම්මත් කූඹියක්වත් කෑවේ නැත්තම් දුක් වෙන්න එපා. එයි දන්නවද? පින් කිරීමේ සිත තමන්ට උපවත් කරනවා. කොහොමද ඒක උපවත් කරන්නේ? ඇයි අපි උපවත් කරන්නේ? ඒ උපවත් කරන තැන ඒ පින් සිත අපිම තමන්ගේ ආහාරය ගන්න. ඒ දුන්න ආහාරය කිසි කෙනෙක් ගත්තේ නෑ. ඒ පින් සිත විදර්ශනාවක් දක්වා උපවත් කරනවා. තමන්මයි කරන්නේ. තමන්මයි කරන්නේ. මොකද ඒ හැම හදන්නේ තව කෙනෙක්ගේ දුක බඩගිනි දුක නිවන්න. බඩගිනි දුක නිවන්න. තමා හදනවා ඒක. ඒ හදන්නේ තමන් චතුරාර්ය සත්‍ය විදර්ශනා වඩාගෙන. තමන් චතුරාර්ය සත්‍ය විදර්ශනා වඩා. එතන චතුරාර්ය සත්‍ය විදර්ශනා වඩන දුක තීරණ පැත්තට යනකොට තමන්ට තනියෙන් යන ගමනක් තියෙන්නේ. තනියෙන් යන ගමනක් තියෙන්නේ. ඒකයි ඔය මොකක්ද අර එක දවස ප්‍රශ්නය අහනවා කෙනෙක්. පින් පුණ්‍ය පින සහ පව කිසි දෙයක් වැඩක් නැහැ කියන ස්වභාවය මේකට ටිකක් අයිති වෙනවා. පින කියන ස්වභාවය තුළ තමන් සිතුවිල්ලක් ප්‍රගුණ කරනවා විදර්ශනාවට. තමන්ගේ ආහාරය කවුරුත් වැළඳුවේ නැහැ, කෑවේ නැහැ. සමහරවිට තමන් පන්සලට ගිහින් ආහාරය එහෙම අරන් එන්නත් පුළුවන්. කවදාකවත් පැකිලෙන්න එපා. පින් සිත කියන්නේ විදර්ශනාව පැත්තට ඇදගෙන යන්න පුළුවන්. කවුරුත් කෑවත් ඒක සමහරවිට යහපැත්තේ ඉඳ ඇත්තේ දෙව්දත් වෙන්න පුළුවන්. මොනා කරන්න. එතකොට මේ පිනේ ශක්තිය පින වර්ධනය කරන්නේ තමාගේ පැත්තෙන් විදර්ශනාව ප්‍රගුණ වෙන විදිහට. එතකොට තමන් මේ විදර්ශනාව පැත්තට යනකොට කාගේවත් මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑ. මේ වචනේ හරිද දන්නේ නෑ, තේරෙයිද දන්නේ නෑ. තමන්ගේ පින්සිත මත තමන් ප්‍රගුණ කරන පින්සිත ප්‍රගුණ කරන පින්සිත විදර්ශනාව පැත්තට ඇදී යන තැන තමන් තනියෙන් යන්නේ. කාගේ මතවත් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. එහෙනම් ඒක නිසා ඒක අරගෙන කියන්නේ පින් කරාට තමාරගෙන වැඩක් නැහැ කියන ස්වභාවය තමයි අන්තිමට තල්ලු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවට මාර්ග ගොඩාක් තියෙනවා. පින් කරලම ඉන්න අවශ්‍ය නැහැ. ඒ දාණය වැදගත් නැහැ කියලා කිව්වා. මෙන්න මේ ක්‍රමය තේරුම් ගත්තොත් කෙනෙක් එයා සම්මාදිට්ඨි වෙනවා. සම්මාදිට්ඨි වෙනවා. මොකද එයා තේරුම් ගත්තේ අර අලෝභ දෝෂ අමෝහ කියන සරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන මේ මූල තුන යට තේරුම් අරගන්න පින තුලේ අලෝභය තේරෙනවා. අද්වේෂයෙන් අමෝහය කියන්නේ තමන්ගේ පැත්තෙම තියෙන ස්වභාවය තමන්ට වැටෙන්න අපි කියන එක සම්මාදිට්ඨි වෙනවා. එයා සම්මාදිට්ඨි වෙනවා. මේක හරි වුණ පොඩි ළමයෙකුට
ගලපගන්න පුළුවන්. දැන් පිනක් කරනකොට බලන්න තමන්ට මේ ගතිය තියෙනවද කියලා. ස්වාමීන් වහන්සේලා වැළඳුවත් නැතත් කෑම එක හදන වෙලාවෙ ඉඳලා මේ ආහාරය මං හදන්නේ තව කෙනෙක්ගේ දුක වෙනුවෙන්. තව කෙනෙක්ගේ දුක සමාගන්න තව කෙනෙක් ඒක වරදලා දුක නිවෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අදහස තමන්ට තියෙන බල උත්න උත්තර සෙල්ලම් කරන්න බල්ලට සෙල්ලම් කරන්න ඕමින්. ඉතින් එතනින් තමයි මේ දුක පිළිබඳ අවබෝධයක් ලබනවා. ආහාරය හදනකොට තව කෙනෙක්ගේ දුක නිවන්නයි මම මේක හදන්නේ කියන තැන තියෙන අවබෝධය. චතුරාර්ය සත්‍ය පැත්තට යන අවබෝධය. ඉතින් ඒ ආහාර වේල සමහර වෙලාවට පින්ඩපාත යන ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරොත් තමන් අවබෝධයක් ලබලා තියෙන්නේ ආහාරය හදන වෙලාවේ. ඒ විදිහට දන් දෙන විදිහට ප්‍රගුණ කරොත් එහෙම කෙනෙක් වැළඳුවත් නැත තමන්ගේ පැත්තෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්නවා. ඒක දීලා කෙනෙක් වැළඳුවත් අපි ගන්නෙ මොකක් හැටියටද? අපි ගන්නෙ පිනක් හැටියට. අපි ගන්නෙ පිනක් හැටියට. ඊට පස්සේ ඒක වළඳලා ස්වාමින් වහන්සේ සතුට ප්‍රකාශ කරනවා නම් අපි ඒකත් නැවතත් ස්වාමින් වහන්සේ සතුටටපත් වුණා කියලා ඒ සතුට අපි විදර්ශනාවක් කරගෙන තවත් වඩ වඩා සතුටු වෙනවා. ස්වාමීන් වහන්සේලා සමාජයට දානේ වැළඳුවට හරි රහයි මහත්මිය කියලා අවංකව කියන්න ඕනේ. බොරුවට කියන්න බෑ. ඒකෝ ස්වාමීන් වහන්සේ හරියට ආහාරය ඇත්ත කතා කරන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේ කර්ම සකස් කර ගන්නවා. කර්ම කියන වැරදි සංස්කාර හදනවා. ස්වාමීන් වහන්සේලා බොරු කියන්න බෑ. අලුණු ටිකක් වැඩි මහත්මිය වුණාට මම සතුටු වුණා කියන වචනේ වැදගත්. බොරුවට නෙමෙයි ඇත්තටම. බුරුර නෙමෙයි කාලා බලන සමහර වෙලාවට ස්වාමීන් වහන්සේට ලුණු වැඩි නිසා සතුට නොවෙන්න පුළුවන්. ඒ වෙලාවට ටිකක් ලුණු වැඩි මහත්මිය සීනි ටිකක් වැඩි වගේ ඒ වුණාට කොහොමද ඒක කියන්නේ? තමන්ගේ ස්වභාවය කියන ඕනි තමයි. ස්වභාවය කියන ධර්මය දන්නයි දන්නෝ ඒක. මේ ටික දැනගත්තාම ස්වාමීන් වහන්සේ උපේක්ඛාවට නැගුවවත් කියලා තේරුණාට පස්සේ ගැටෙන්නේ නැපා. මොකද තමන් මේක කෑම එක අරගෙන යන්නේ කවුරුත් සමහරට කන්නේ නැති වෙන්න පුළුවන් කියලා දැනෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඒකට යම් කිසි උන්වහන්සේගේ ෆීඩ්බැක් එකක් අහම ඒක බාර ගන්න පුළුවන් වෙනවා. බාර ගන්න පුළුවන් වෙනවා. ඇයි කෑම හදන වෙලාවෙ ඉඳනවා මේක කව කෙනෙක්ගේ බඩගින්න නෙවෙයි කියලා. හැබැයි තව කෙනෙක් ඒක වළඳන්නේ නැහැ කියලා දන්නවා. දෙපැත්තටම රෙඩි වෙලා යන්නේ. ඒකයි සම්මාදිට්ඨිය කියනවා කියන්නේ. ඕන දෙයකට එහෙම කරනවා. එතකොට තමන්ගේ පැත්තෙන් ප්‍රගුණ කරමින් යන ගමනක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හරියට වැළඳුවේ නැහැ ඒක හරියට අපිට හිතුනොත් එහෙම හිත කලකිරීමකටපත් වෙන්නේ. පින වර්ධනය කරගන්නවා. පින ඇයි වර්ධනය කරන්නේ? තමාගේ පැත්තෙන්. ඇයි? තමන් අලෝබාදෝ සම්බව තේරුම් ගන්න. සරිත් මහරතන් වහන්සේට සමාධිත්ව වෙන දුක තේරුම් ගන්න. තමාගේ පැත්තෙන් දුක කියන දේ තේරුම් ගන්න. විදර්ශනාව දිනු කර ගන්න තමයි අපි මේ දානේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ දානේ අපිට මං කියලා දුන්නා ඒක සීලයක් හැටියට ප්‍රගාතනය කරන්න පුළුවන්. අපිට පොඩ්ඩක් ට්වික් කරන්න පුළුවන් ඕක ක්‍රමය. ඒගොල්ලෝ අපිට බෙදලා ගමුරු භාවනාව දුන්නා අපි ට්වික් කරනවා කොහොමද? ඒ සීලේ සම්මාදිට්ඨිය අපිට පුළුවන් මහා චත්තාරිසික සූත්‍රය අනුව අපිට තව තව සම්මාදිට්ඨිය වර්ධනය කරන්න ඒ දානේ ප්‍රගුණ කරන්න ඒ පින එහෙම විදිහට ට්වික් කරමු දාන සීල භාවනාව. අපිට මේ භාවනාව නැවතත් ඉන්ද්‍රිය භාවනාව කියලා භාවනාවක් තියෙනවා. එහෙන් එනකොට සංඥාති දැක්ක එහෙන් පිට පාත යන ඒ වගේ ඉන්ද්‍රියයන් ඔස්සේ පින් කරන පැත්තට භාවනාව හැටියට මේ පින යොදමු. ඒ පින තුලින් අපි විදර්ශනාව වඩා ගමු. එතකොට ඉන්ද්‍රිය භාවනාව පිනක් කරන පැත්තට අපි දාන සීල භාවනාව යොදා ගමු. එතකොට අද සමාජයේ පවතින දාන සීල භාවනා කියලා බමුණු භාවනාව පැත්තෙන් අපි ඒක ඇතුළෙම ඉඳලා ඒකෙම ඔලුවට ගහමු. එහෙනම් අපි විදර්ශනාවට ඒ පින පරිවර්තනය කරගමු. එතකොට මේ සෑම අවස්ථාවෙම අපි පිනක් ඒ විදිහට කරාම අර මහ කුසල් සිත් කියන ස්වභාවයේ ප්‍රඥාව චන්දචිත්ත වීර්ය විහිමන්තා කියන ස්වභාවය සිතේ එළියට යනවා. ඉන්ද්‍රිය ධර්ම වෙනවා. එහෙනම් ඒක ඉන්ද්‍රිය ධර්ම වෙනවා. අනින් ඇහෙනදී වල පංචේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම එනකොට චන්දචිත්ත වීර විමංසා කියන්නේ අවබෝධයකින් එළියට යනවා. චෛතසික ස්වභාවයකින් සිත ඇතුළේ තියෙන්නේ නැහැ.
ඒකටයි අපි විදර්ශනාව පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ. ඒක විස්තර කරන්න ඕන නිසායි මහකුසල් සිත් කියලා දාන්නේ. එතන මහකුසල් සිතක් සිතක් විඥානයේ බේස් කරගෙන යන චන්දචිත්ත වීර විමර්ශනා විතින් විත වර්ධනය වෙන විවිධ අවස්ථා එකක් වර්ධනය වෙන ඒක එක ඒ විදිහට වෙලා ඒක එළියට යනවා. එතකොට අපි කියනවා යාට අවිද්‍යාව යට වෙනවා. විද්‍යාව කියන්නේ වලාකුලක් වගේ පවතිනදී සම්මා දිට්ඨිය පැත්තට පින් කරලා තල්ලු වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. මේක හඳපටි දික් වෙන නිසා අපි මේ ජවනිය දාලා ජවනසිත තුලින් විපාකයක් තමයි අපි විඳවලා විඳවලාමයි අපි මේ සතුටකින් දෙගන්නේ. ඒක මම ඉදිරියේ හඳපටියේක තව දුරටත් විස්තර කරන්න නැත්නම් මේ හඳපටිය දික් වෙලා අහන්න කම්මැලි වෙනවා. දැන් පින කරනකොට වැදගත්ම දේ පින අලෝභ දෝෂ අමෝහ නැමැති තැනට දන්නේ නැති කමක් කියන්නේ අවිද්‍යාව. අර කවදාක්වත් ස්වාමීන් කෙනෙක් හරි අපි ආගමක් පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක් ඉස්සලා කතා කරන දැන් නොදන්න කම කියන්නේ නොදන්න කම. ඒකට අපි කියන කුසලයේ පිළිබඳ පින පිළිබඳ නොදන්න කම නොදන්න කම. පින කියන දේ නොදන්න කමෙන් දුන්නොත් අපි ඥාන විප්‍රයුක්තයි කියන්නේ. සෝමනස්සයි සතුටු වෙන්නේ තමයි වැඩ ඥාන විප්‍රයුක්තයි. ඒ කියන්නේ අර යාට විදර්ශනා කුසල සිතකට ඥානෙ එයා පිනෙන් ප්‍රවර්ධනය කරන්නේ ඥාන විප්‍රයුක්තයි. තව උපේක්ඛා සාගත ඥාන විප්‍රයුක්තයි. ඒ කියන්නේ එයා සතුටක්වත් කියන්නේ අර ප්‍රීතියක් යාට ඇති වෙන්නේ නැහැ පින් සිතේ. ඒකත් අඩුවක් විදර්ශනාවට යන්න. එයාට විදර්ශනාවට යන්න අඩුවක්. අභිධර්මිකුත් බය වෙනවා. දැන් මේ සිතක ස්වභාවය විස්තර කරේ. ඒක තමයි පිනක් කරනකොට දැනගන්න ඕනේ මේක හොඳයි. මේක පින මම සතුටු වෙනව අඩු වශයෙන් සෝමනස්ස සාගත ප්‍රීතිය ඇති වෙන ඥාන විප්‍රයුක්ත වුණාට කමක් නැහැ. සතුටක් ඇති වෙනවා. ඒකයි අපි පින කියන්නේ. පාර පෙන්නලා කෙනෙක්ගෙන් සමාපැත්තෙන් සතුටු වෙන්න ඕනේ. එතකොට කියනවා අපි විදර්ශනාව නැති නිසා කමක් නැහැ ප්‍රීතිය ඇතිවෙත් ඥාන විප්‍රයුක්ත සෝමනස්ස සාගතයි කියලා කියනවා. ඇත්තට මෙතන සෝමනස්ස කියන වචනේ යෙදවිලා අපිට හම් වෙලා තියෙන එතන තියෙන ප්‍රීතිය. ප්‍රීතිය. මොකද සෝමනස්ස කියන ස්වභාවයට ඇලෙන ස්වභාවයක් නැහැ ප්‍රීතිය. ඒක ප්‍රීතිය කියන ස්වභාවයට ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ පින්සිතක් එක්ක ඉන්නේ. ඒ විදිහට ගත්තොත් හරි. ප්‍රීතිය සෝමනස්ස සාගත වෙනකොට ඒක කියන්නේ ප්‍රඥාවත් එක්ක බැඳිලා එන්නේ අවබෝධයක් එක්ක. එහෙම විදිහට අභිධර්ම දේශනා හොඳට තේරෙන්නේ යනවා කට්ටියට. කට්ටියට තේරෙයි මං කියන සිතක ස්වභාවය. ඉතින් මේක හරි පහසුයි. ඉතින් අනිත් වැඩ කරනකොට අපි ඒව ගැන හිතෙන්නේ නැහැ. පිනක් ආපු ගමන් පිනට ඇටින් වෙන්න බලනවා. කොහොමදයි පින් කරන එක. ඒ පින තමයි දානය කියලා කියන්නේ සිත කය වචනෙන් දන් දෙන්න පුළුවන්. ඒක දීලා ඒ පින අපේ විදර්ශනාවෙන් අපි මහාචත්තාරසික සූත්‍රයට අනුව සමාධිත්‍ය වැඩි වෙන විදිහට ආරෂ්ඨාංගික මාර්ගයේ උඩට අතෑරගෙන අපි ඒක පින වර්ධනය කරනවා අපිට තව තව සමාධිත්‍ය වෙන්න. ඒක අපි භාවනාව ඇටියෙත් ඉන්ද්‍රිය භාවනාව කියන ඉන්ද්‍රියයන්ගෙන් සංවරත්ව ස්වභාවය ඇති වෙන විදිහට භාවනාව නැවත නැවත ප්‍රවර්ධනය කරලා අපි දාන දෙන පින් දෙන ස්වභාවය වැඩි කරගන්නවා. එතකොට ඒ තුලින් නැවතත් සීලය ප්‍රගුණ වෙනවා. ආය ඉන්ද්‍රිය භාවනාව පාවිච්චි කරනවා භාවනාව හැටියට. මොකටද භාවනා කරන්නේ? පින් කරන්න. නැත්නම් දන් දෙන්න, දානය කියන සිතකය වචනෙන් දන් දෙන්න පුළුවන්. ඒක වාදනය කරනකොට නැවතත් සීලය කියන්නේ ආරක්ෂාංගික මාර්ගයේ වැඩි වෙනවා. වැඩි වෙනකොට නැවතත් ඉන්ද්‍රිය භාවනාව ප්‍රබුණ වෙනවා. එතකොට අපි යන්නේ ප්‍රඥා සීල සමාධිය වර්ධනය කරනවා. සීල සමාධි ප්‍රඥා වර්ධනය වෙන මාර්ග. තවදුරටත් චිත්ත වීතිය අනුව සිත තවදුරටත් ප්‍රභේද කරලා ඉදිරියේ විස්තර කරන්නම්. කොහොමද අපි විඳවීමකින් තමයි අවසානයේ සිට වෙන්නේ. එක මම හොඳට කඩලා මම විස්තර කිරීමක් ඉදිරියේ කරන්නම්. එතකොට ඔබට තව තව මේක වැටහෙන්න ගනී. තෙරුවන් සරණයි.